ඒවගේ විශේෂයෙන් මම කියන්න කැමතියි අනික් කාරණේ අද සෞඛ්‍ය වර්ජනයක් ඇති වෙලා තිබෙනවා මේ සෞඛ්‍ය වර්ජනය ආණ්ඩුවේ මෝඩකම නිසා ඇති කරගත්ත ක්‍රියාවලියක් විතර තමයි මම දකින්නේ මොකද හේතුව මේ ක්‍රියාවලියේදී වෛද්‍යවරුන් ඔවුන්ට තිබිච්ච ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ක්‍රමසහ විධි කාර්ය ඒ කමිටුවට කිව්වා ඔවුන් කිව්වේ ඔවුන්ගේ ඩැට් එක නැත්තම් ඔවුන්ගේ ලැබෙන දීමනාවලට මේ ආදම්බදී යුක්ත කිරීමේදී ඒක ඇතුළත් කරගන්න එපා කියලා මොකද සාමාන්‍ය තියෙන පඩියට තමයි ඒක ගාලා දෙන්නේ ඒක ඉවත් කරන්න කියන එක තමයි ඔවුන්ගේ අදහස වුණේ ඒ වෙනුවට ආණ්ඩුව කරේ ඒ අයව අල්ලා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට රුපියල් 35000ක දීමනාවක් ලබා දීම ඊට පස්සේ වෛද්‍යවරු ගිහිල්ලා පාරට වහින්න හදනකොට ඊට පස්සේ ඒක සාකච්ඡා කළා නෑ නෑ රුපියල් 35000 දෙන්නම් කියලා කිව්වා දැන් වෛද්‍ය ශාස්ත්‍රීය අනිත් ශාස්ත්‍ර ටික සියල්ලම අද පාරට බහලා දිනවා අද හැම ගමකම තිබෙන රජයේ රෝවල් ටික සම්පූර්ණයෙන් අඩපණ වෙලා තිබෙනවා හමුදාව දැම්මයි කියලා කියනවා නමුත් ඒ වගේ සාමාන්‍ය දේව ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා ඒ නිසා ක්‍රමවේදයක් නැතුව ආණ්ඩුව එකපාරට තමන්ට හිතෙනේම කරන්න ගිහිල්ලා මුළු සෞඛ්‍ය ශාස්ත්‍රයම අද විශාල අර්බුදයකට ලක් වෙලා තිබෙනවා මොකද හේතුව එක පැත්තකින් බාල බෙහෙත් ගියලා සෞඛ්‍ය ශාස්ත්‍රයේ අර්බුදයට ලක් වුණා අලුත් අමාත්‍යවරයෙක් ඇවිල්ලා එතුමා යම් පාලනයකට ගේන්න මේක උත්සාහ කරනවා නමුත් ආණ්ඩුවේ ඔලොමොට්ටල තීන්දු නිසා ඒ කියන්නේ මේ එක පාට ඉල්ලපු නැති රුපියල් 35000ක දීමනාවක් වෛද්‍යවරුන්ට දුන්නාම අනෙක් ශේෂ ටික ඊළඟපස්සේ ඒක නොලැබුණාම මේ දෙකල්ල අතර ඇති වෙන ගස්ඨණය නිසා විශාල අර්බුදයක් දැන් මතුවලා තිබෙනවා ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ කිසිම වග විභාගයකින් තොරව යම් කිසි ක්‍රියාමාර්ගයකින් තොරව යම් වැඩපිළිලක් නැතුව ගන්න මේ අමන තීන්දු නිසා මුළු සෞඛ්‍ය ශාස්ත්‍රයම අද පාරට බහැලා තියෙන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා ඒ නිසා ඒකට අවශ්‍ය කරන විසඳුම් දෙන්න කියන එක තමයි අපිට ඊළඟට කියන්න තියෙන්නේ ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි පෙරේදා සජබ සමිජාර බලවේගී ඒ උද්ඝෝෂණයට පහර දීම ඉතාම නිඳිත ලෙස අපි හෙලා දක්වනවා මොකද හේතුව ඉතාම නිඳිත ක්‍රියාවලියක් මොකද හේතුව මේ රටේ මිනිසු ගිල්ලා ගිවල් කඩන්න හැදුවේ නැහැ ඔවුන්ගේ තිබෙන විරෝධය බැට්වලට තිබිච්ච ඔවුන්ගේ විරෝධය ඒ වගේම බදුවලට තිබිච්ච ඔවුන්ගේ විරෝධය ජීවන වේදමට තිබිච්ච ඔවුන්ගේ තිබෙන කනස්සල්ල ඔවුන්ගේ තිබෙන ඒ අවශ්‍ය කරන විරෝධය පළ කරන්න තමයි ඔවුන් පැමිණියේ නමුත් පොලිසිය විසින් ඔවුන්ට කඳුළු ගෑස් එල්ල කරා විතරක් නෙමෙයි ග්‍රාමීය මට්ටමේ නැත්නම් විශේෂයෙන්ම පාසල් වල ඉන්න දරුවෝ විශාල පිරිසකට මේ කඳුළු ගෑස් වැදුණා ඒක නිසා මේක පැහැදිලිව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ගයක් විතර තමයි අපි දකින්නේ ඒ වගේ විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නය ඔබ දන්නවා අපි ගිය සතියේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව ඉතාම දැවැන්ත අර්බුදයක් ගොඩනැගුණා මේ අර්බුදයේදී අපේ මූලික අරමුණ වුණේ අපි ප්‍රකාශ කළේ වෙන එකක් නෙවෙයි අපි කිව්වේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න නඩු තීන්දුවේ තිබිච්ච කරුණු මත මේ ව්‍යවස්ථා සංශෝධනය යම් කිසි විදිහකට සංශෝධනය විය යුතුයි කියලා නමුත් ඒක සිද්ධ වෙලා නැහැ. මොකද හේතුව අපි බොහොම පැහැදිලිව කියනවා නීතිපතිවරය අස්සම් කළා දුන්නයි කිව්වට තිබෙන ප්‍රශ්න වෙන එකක්. මොකද හේතුව තිබෙන්නේ වෙන ප්‍රශ්නයක්. ඔව් අනුමත කළා දුන්නා නම් නීතිපතිවරය අනුමත කළා දුන්නා නම් ඒ සංශෝධන ටික අපේ මේසෙ උඩ තියෙන්න ඕන. සෑම මන්ත්‍රීවරයෙක්ගේම මේසෙ උඩ මේක තියෙන්න ඕන. හැබැයි එහෙම නැතුව ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැතුව මේ සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න කරපුවාම මේ රටේ කතානායකවරයා දකුණු පැත්ත බලාගෙන ආණ්ඩු පක්ෂයේ පැත්ත විතරක් බලාගෙන විපක්ෂයට කන් නොදී විපක්ෂයේ ක්‍රියාවලියට ඉඩ දෙන්නේ නැතුව විපක්ෂයේ මතු කරපු ඒ විරෝධය මත කල්පනා කරන්නේ නැතුව පැහැදිලිව මේ රටේ කතානායකතුමා මේ රටේ ස්වාධීනත්වය කියන්නේ පාර්ලිමේන්තුවේ ස්වාධීන පුද්ගලයෙක් විදිහට තමයි අපි කතානායකතුමාව දකින්නේ නමුත් ඒ ස්වාධීනභාවය මේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය කියන කෙඩුම්පතේදී පණතිදී ඔව්වෝගේ ස්වාධීනත්වය පැත්තකට විසිකරලා ක්‍රියා කරලා තියෙනවා. ඒ නිසා අපි ක්‍රියාවලියක් සොයාගෙන යනවා දැන් ශේෂාධිකරණය දුන්න ඒ තීන්දු අනුව ශේෂාධිකරණයේ ඉල්ලීම් අනුව ඔවුන් නැත්නම් ඔවුන්ගේ නඩු තීන්දුව අනුව ඒ තීන්දුවේ තියෙන කාරණා මේ මාර්ගගත ක්‍රමයේ සම්බන්ධ මේ පණතට ඇතුළත් කරලා තිබෙනවද යන්න පිළිබඳව අපි දැන් සොයා බලාගෙන යනවා. එහෙම නොවුනොත් නැවත අපි යම් කිසි විදිහ වැඩපිළිලක් කල්පනා කරනවා ශේෂාධිකරණයට ගිහිල්ලා හෝ නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවන විදිහට වැඩ කරනවා. මොකද හේතුව අපේ ව්‍යවස්ථාවේ මේ පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත වුණයින් පස්සේ
ඒ පන සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණේ ප්‍රශ්න කරන්න බෑ. හැබැයි ඒකට අපි අවංක වෙන්න ඕනේ. ආණ්ඩුවක් විදියට ආණ්ඩුව නම් මේ පනත ගේන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ ගෙනාපු ඒ සංශෝධන ටික ඇතුළත් වුණායයි කියලා පේන්න තියෙන එකම කාරණය තමයි ඒ සංශෝධන ටික සෑම මන්ත්‍රීවරයෙක්ගේම මේසෙ උඩ තියෙන එක. හැබැයි අපේ මේසෙ උඩ එහෙම සංශෝධනයක් තිබුණේ නැහැ. නීතිපතිවරයා අත්සන් කළා තිබුණා නම් ඔහු මේ සියල්ලම ඇතුළත් කළා තියෙනවා කියලා සහතිකයක් දෙනවා නම් ඒ සහතිකය අනිවාර්යෙන් සෑම මන්ත්‍රීවරයෙක්ගේම මේසෙ උඩ තියෙන්න ඕනේ. මේක ගැන මතු කරන්න මම දිගින් දිගටම කතානායකතුමාට විශේෂයෙන්ම පොයින්ට් ඔෆ් ඕඩර් කියලා කතා කරා 100 වතාවකට වඩා. හැබැයි කතානායකතුමා ඒකට අහුම්කන් දුන්නේ නැහැ. ඔහු තනිකර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කඩේ යන තැනකට දැන් අදපත් වෙලා තියෙනවා. අපිට කනගාටුයි. මොකද මේ ක්‍රියාවලිය තුළ පැහැදිලිව මේ රටේ පාර්ලිමේන්තුව තුළ සාධාරණයක් පනත් කෙඩුම්පත් සම්බන්ධව ඒ වගේ තියෙන සංශෝධන ඉදපත් කිරීම සම්බන්ධව සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා අපිට කියන්න බෑ. ඉතින් මම හිතන්නේ මේ කාරණු ටික තමයි මට මූලික වශයෙන් අවශ්‍ය වුණේ ඔබට කියන්න. විශේෂයෙන් අද දවසේ අපි මේ ක්‍රියාවලිය කතා කරනකොට ඔබට පේනවා ඇති අපි මේ මානවවාදී කතිකාවත පිළිබඳව අපි පළවෙනි පුවත්පත් සාකච්ඡාව මේ තියන්නේ. අද මේ මානවවාදී කතිකාව අපි ස්ථාපිත කරේ මොකද හේතුව ඒක සම්බන්ධව මම පොඩි අදහසක් කියන්නම්. විශේෂයෙන්ම ලංකාවේ පමණක් නොවේ ගෝලීය වශයෙන්ුත් අද සියලුම න්‍යායන් සම්පූර්ණයෙන් කඩාවැටලා තිබෙන තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම ඔබ දන්නවා වහල් යුගයේ වැඩවසම් යුගයේ ඉඳන් පස්සේ ආගම්වාදයේ මතපදනම් වෙච්ච පැසිස්වාදය ඊළඟට ඉඳන් පස්සේ ධනවාදය ඒ වගේම සමාජවාදය මේ වගේ සියලුම ක්‍රියාවලීන් සමාජවාදයට ඔබ දන්නවා 80 ගණන් වල සම්පූර්ණයෙන් කඩාන වැටුණා. මේ ක්‍රියාවලිය තමයි අද ධනවාදයට විශාල කඩාවැටීමකට ලක් වෙලා තිබෙන තත්ත්වයක් තිබෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා ධනවාදයේත් එක්ක සම්බන්ධ වෙච්ච යුරෝපියන් යුනියන් එක පිටවගත්ත ධනවාදයේ මූලික කාරණයක් විදියට ධනවාදයේ අපි ගන්නවා නම් මාක්ස්ා එංගල්ස් නම් මේ සමාජවාදී ඒ තියරි එක නැත්තම් දර්ශනවාදී හඳුල්ලා දුන්නේ ඒක ක්‍රියාත්මක කරේ ලෙනින්. ඒ වගේම අනෙක් පැත්තෙන් යම් කිසි විදියකට ධනවාදයේ සම්බන්ධව තිබිච්ච අදහස් ටික ක්‍රියාත්මක කරේ තැජ අගමැතිතුමිය සහ රොනල් රේගන් මහත්මයා ප්‍රමුඛ ඒ කණ්ඩායම් ටික. නමුත් ඔවුන් විසින්ම පිහිටවගත්ත ධනවාදයේ උපරිම කාලයේ වකවානුව තුල ඔවුන් ශක්තිමත් කියලා පිහිටවගත්ත යුරෝපියන් යුනියන් එක අද සම්පූර්ණයෙන් එතනින් ඉවත් වෙලා තිනවා බ්‍රිතාන්‍ය බ්‍රෙක්සිට් එකත් එක්ක. ඒ නිසා දැන් අද අපිට ලෝකයේ හැමතැනකම අපිට තිබෙන්නේ අපිට අවශ්‍යලා තිනවා සදාසහාර සම්පන්න වැඩපිළිලක් තුල ඉස්සරහට යන්න. විශේෂයෙන් මානවවාදී වැඩපිළිලකට ඉස්සරහට යන්න. විශේෂයෙන්ම ජාති ආගම් කුල බේද පැත්තකට විසිකරලා ඒ වගේම ඥාතිවිත සම්බන්ධතා මත නැගුණු ගොඩනැගුණු ප්‍රභූ දේශපාලනය මේ රටෙන් තුරන් කළා. ඒ වගේම මේ දෙක මත පිහිටවුණු විශේෂයෙන්ම ජාති ආගම් කුල ප්‍රාදේශීය බෙදීම් පළවෙනි කාරණේ දෙවනෝ විශේෂයෙන්ම ඥාති සම්බන්ධතා මත පත්වන ප්‍රභූ දේශපාලනය මේ සියල්ලම අද ශ්‍රී ලංකාව තුලින් ඉවත් කරන යුගය අපිට දැන් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා ඒ දෙක මත තමයි මේ රටේ හොරකම දූෂණය වංචාව මරවර බලය මේ සියල්ල සකස් වුණේ එක මත. ඒ නිසා අපි අලුත්ෙන් හිතන අය විදිහට අපිට උවමනා කරලා තිබෙනවා මේකෙන් මේ රට ගලවා ගන්න නම් පැහැදිලිව මේ ධනය බලය මත ගොඩනැගිලා තිබෙන ආර්ථික ක්‍රමය වෙනුවට සමානාත්මතාවය මත පදනම් වෙච්ච සෑම කෙනෙකුටම සාධාරණව තමන්ගේ අදහස් වලට කන් දෙන්න පුළුවන් මානවවාදී කතිකාවකට අපි අනිවාර්යෙන් මේ රට එළඹෙන්න ඕන. ඒ වගේම ඒකෙදි මම කරුණු කීපයක් ඔබට අවධාරණය කරන්න කැමතියි. විශේෂයෙන්ම පළවෙනි එක තමයි දියුණු නූතනවාදී රාජ්‍යයක් ස්ථාපිත කිරීම තමයි මානවවාදී කතිකාවේ පළවෙනි කාර්යභාරය බවට පත්වෙන්නේ. ඒකෙදි අපි හදන්නේ නීති හා සාමය සහ රාජ්‍ය ආරක්ෂාව කොහොමද මේ රට තුළ ස්ථාපිත කරන්න කියන කාරණය. දෙවනුව නූතන ලෝකයේ ආර්ථික වශයෙන් ශක්තිමත් ආර්ථික ප්‍රගමනයක් සහිත රටක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ නූතන ලෝකයේ දියුණු රටවල් හා සමාන රටක් ශ්‍රී ලංකාව බවට පත් කරන්න පැහැදිලිව ඒක පුද්ගල ආදායම් මත පමණක් මේක ක්‍රියාත්මක කළ හරියන්නේ නැහැ. ඒක ආර්ථික සමානාත්මතාවයේ මේ රටේ සියලුම ජනතාවට ලබා දීමේ ක්‍රියාවලියක් අපි ආරම්භ කළ යුතුයි. තුන්වෙනි කාරණය තමයි සමාජීය සුරක්ෂිතතාව. විශේෂයෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, නිවාස, සනීපාරක්ෂක
කටයුතු මේ සියල්ලම මේ රටේ සෑම ජන කොටසකටම සාධාරණ ලෙස බෙදියාම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම හතරවෙනි කාරණේ තිරසර සම්වර්ධනයේ විශේෂයෙන් මේ රටේ පරිසරය ආරක්ෂා කිරීම, ඒ වගේම බලශක්ති ව්‍යාපෘතින්නට තියෙන විශාල අර්බුද මේ රටේ ඇතිනොන සමතුලිත ආර්ථික ක්‍රියාවලියක් මේ රටේ අරගෙන යන්න වැඩපිළිලක් නැත්නම් හරිත දේශයක් සඳහා වන ක්‍රියාවලියකට අපි සකස්විය යුතුයි. පස්වෙනි කාරණේ තමයි සදාචාර සම්පන්න අධ්‍යාත්මික සම්වර්ධනයක් සහිත ගෝලීය අවශ්‍යතාවන්ට ගැළපෙන පුරවැසිය. ඒ නිසා මේ සදාචාර සම්පන්නභාවය අපේ රටේ කඩාවැටලා තිබෙනවා. ඒ වගේම අධ්‍යාත්මික සම්වර්ධනය අපේ රටේ කඩාවැටලා තිබෙනවා. මේක නැවත ගොඩ ගන්න පුළුවන් මානවවාදී කතිකාවතක් තමයි අපි ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඒකදී අපි ඉන්දියාවද චීනයද ඇමරිකාවද කියන පැති වෙනුවට මේ සියලුම රටවල් එක්ක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ වැඩපිළිවෙළක් ගැන අපි කතා කරනවා. අනාගතයේ මේ අද අපේ ආරම්භය වුණයි මේ මානවවාදී කතිකාවේ අනාගතයක් බලාපොරොත්තු වෙන අපේ විද්වතුන් ව්‍යාපාරිකයන් දේශපාලන නායකයන් මේ සියලු දෙනාම එකට එකතු කරගෙන මීට වඩා පුළුල් ලෙස මේ සම්බන්ධව මුළු රට පුරාම ගෙනියන කතිකාවතක් ගෙනියන්න අපේ බලාපොරොත්තු තිබෙනවා. ඉතින් අද පළවෙනි කාර්යභාරයේ විදියට මම මේ ක්‍රියාත්මක මේ පිළිබඳව ඔබට යම් අදහසක් ඉදිරිපත් කරේ.